Father, we thank you for this blessed evening, blessed afternoon, almost morning. ප්‍රියණී මේ ආශිර්වාද මත උදෑසන නිසා ඔබට ස්තුතියි. Thank you for your grace upon each and every one of us. ස්වාමිනී අපි හැමෝම කෙරේ ඔබගේ අනුග්‍රහය තිබෙන නිසා ස්තුතියි. You kept us by the power of God. ඔබගේ බලය තුලින් ඔබ අපව ආරක්ෂා කර තිබෙනවා. And Lord, we thank you and you continue to keep us. ස්වාමිනී අපි ඔබට ස්තුති කරන්නේ ඔබ දිගටම අපව ආරක්ෂා කරන නිසා. Thank you for guiding and leading us into all truth. ස්වාමිනී සියලු සත්‍ය කරා අපව මඟ පෙන්වමින් රැගෙන යන නිසා ඔබට ස්තුතියි. In Jesus name. Jesus ගේ නාමයෙන්. Well, we have some good news from the scriptures. You know, we always talk about good news to the world. අපි නිතරම ලෝකයට අපි සුභ ආරංචි ගැන කතා කරනවා. But that's only one part. නමුත් ඒක තිබෙන්නේ එක කොටසයි. That's for the world. ඒක ලෝකයා උදෙසා. Repent. පසුතැවිලි වෙන්න. Be saved. ගැලවීම ලබා ගන්න. By believing in Jesus Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ කියලා. Who died for you and who rose again. තුලිනේ කියන්නේ ඔබ උදෙසා මිය ගියා වූ නැවත නැගිටිනා වූ. And Jesus is Lord of your life. ජේසුස් වහන්සේ ඔබේ ජීවිතයේ ස්වාමියා. That's the good news we present to the world. දැන් ඒක තමයි අපි ලෝකයා හට දෙන්නා වූ සුභ ආරංචිය. That's the good news that we share amongst people. ඒක තමයි අපි මිනිසයන් අතරේ බෙදා ගන්නා වූ සුභ ආරංචිය. And that's the good news that's the doorway for a person to enter into the kingdom of God. ඒක තමයි කෙනෙකුට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න මාර්ගය හැටියට තිබෙන්නා වූ සුභ ආරංචිය. We cannot talk about the promises but we can only talk about the good news of Jesus who came to die for you. අපිට පොරොන්දු ගැන කතා කරන්න බෑ නමුත් ඔබ උදෙසා මිය ගියා වූ යේසුස් වහන්සේ ගැන අපිට කියන්න පුළුවන්. And everybody in the world is qualified to receive Jesus Lord of their life. එවගේම ලෝකයේ සිටින සෑම කෙනෙකුටම මේ සුදුසුකම ලැබෙනවා යේසුස් වහන්සේව තමගේ ස්වාමියා හැටියට පිළිගන්න. No matter what their belief system is. ඔවුන්ගේ ඇදහිලි ක්‍රමය කුමක් වුවත් ප්‍රශ්නයක් නැහැ. Once they repent. වතක් ඔවුන් වරක් ඔවුන් පසුතැවිලි වුවත්. Once they change their way of thinking. වරක් ඔවුන් සිතන ආකාරය වෙනස් කරගතහොත්. Once they say I repent of my past. I turn around from my past. වරක් ඔවුන් කීවොත් මම මගේ අතීතයෙන් පසුතැවිලි වෙනවා. මම වෙනස් වෙනවා. And I believe in Jesus Christ. මම යේසුස් වහන්සේ කෙරෙහි අදහනවා. He is the son of God. ඔහු තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා. And I believe and I receive him into my life. මම ඔහුව විශ්වාස කරලා මගේ ජීවිතයට පිළිගන්නවා. I invite him into my life. මම ඔහුව මගේ ජීවිතයට ආරාධනා කරනවා. He cannot get crash into your life. බලහත්කාරයෙන් උන්වහන්සේට එන්න බෑ ඔබේ ජීවිතයට. Evil spirits get crash into people's lives. නපුරු ආත්ම තමයි මිනිස්සුන්ගේ ජීවිතවලට බලහත්කාරයෙන්. But the Holy Spirit cannot get crash into your life. නමුත් ශුද්ධාත්මෙන් උන්වහන්සේට බෑ ඒ බලහත්කාරයෙන් ඔබේ ජීවිතයට පැමිණෙන්න. But you can receive him. ඔබට පුළුවන් වන්නේ උන්වහන්සේව පිළිගන්න. You can invite Jesus into your life. ඔබට පුළුවන් යේසුස් වහන්සේට ආරාධනා කරන්න. ඔබේ ජීවිතේ and he would come into you මහන්සිය ඔබ තුලට පැමිණෙන්න යනවා with all his power and glory සියලු මහිමෙන් සියලු බලය ඇතිව and he's going to stay with you උන්වහන්සේ ඔබ සමග සිටින්න යනවා forever සදාටම as long as you live on this green earth he's going to be with you මේ පොළවේ ඔබ ජීවත් වෙන තාකලුත් උන්වහන්සේ ඔබ සමග සිටින්න යනවා so that's the promise that we have for the world or that's the word that we have for the good news that we have for the world දැන් මේක තමයි ලෝකයා උදෙසා අපිට දිය හැකි සුභාරංචියේ හැටියටත් පොරොන්දුව හැටියටත් තිබෙන්නේ all of us we have to be witnesses for Christ අපි සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සාක්ෂිකරුවන් විය යුතුයි we are all witnesses අපි සියල්ලෝම සිටින්නේ සාක්ෂිකරුවන් හැටියට we all have that responsibility to be witnesses අපි හැමෝටම ඒ වගකීම තිබෙනවා සාක්ෂිකරුවන් වීමට let me show you this scripture from the book of Isaiah 44 යසායා 44 න් මම ඔබට කොටසක් පෙන්වන්නම් and verse number 40 verse number 8 Fear ye not, neither be afraid. Have not I told thee from that time, and have declared it, that you are even my witnesses? Is there a God beside me? Yea, there is. No God, I know not of any. තැති ගන්නටවත් බය වන්නටවත් එපා. මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශ කර නොදැන්වෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවි කෙනෙක් ඇද්ද? නැත. වෙන පර්වතයක් නැත. So God says there is no other God that I know of. දෙවියන් වහන්සේ කියනවා මම දන්න තරමට වෙන දෙවි කෙනෙක් නැහැ. So he says I am he.
There is none besides me. Unwanse kiyanne mama tamai e deviyan wanse ma ara vena kenek naha. Don't fear, don't be afraid. Oba bayawanne pa. And it says, I want you to be my witness, or you are my witness. Mata one oba mage sakshikaryo wimatai nathoth oba mage sakshikaryo hetitai sitinne. You are my witness. Oba sitinne mage sakshikaryo hetitai. Wherever you go, you are going with God. You are the witness of God. Oba yana hama tanama oba deviyan wahanse samaga yanne oba deviyan wahansege sakshikare. You witness Christ. Oba Christus wahanseva sakshi daranawa. You witness Almighty God. Mahottama devinunu oba sakshi daranawa. People know of many gods. Boho devi varun gana manushyan dannawa. But you are going to talk about the creator. Namuth oba katha karanta yanne mew karu ganai. You're going to talk about a loving god. Oba katha karanna yanne premaniya devi kene ganai. You're going to talk about God who loved the world that he gave his only begotten son. Tamange ek jataka putrayan dena taramatama lokeyata prema kalawu devindun ganai. You are different. Oba wenas kenek. You are completely different to others. Oba anithayata wada sampurnenma. You declare the word of God, you declare the promises of God. Oba deva wacheneya prakasha karanawa unwahasike porundu prakasha karanawa. In Isaiah 43 again. Yesaya 43 hi. And verse number 10. 10 weni padaya. You are my witness, said the Lord, my servant whom I have chosen, that you may know and believe me and understand that I am he. Before me there was no god formed, neither shall there be after me. Mama e tanan wahanse bawa numala danagena ma vishwas kara therum ganna pinisa numala mage sakshikaryowa ma visin thoragat mage behe karuwawa sitinahuyai swamin wahanse kiyana seka. I am the Lord, and beside me there is no savior. Ma sitita palumen kisi devi kenek sadanu labuwen natha mata pasu sitinnet natha mama swamin wahanseya mara vena gelum karayek natha. I have declared and I have saved and have showed when there was no strange god among you. Therefore you are my witnesses, saith the Lord, that I am God. Mamama danvimi mamama galavimi mamama prakasha kalavimi an devi kene nubala athare sitiye natha ebevin nubala mage sakshikaryoya mama deviyan wansiyai swamin wansiy kiyana seka. So wherever God is identifying himself with you, dan deviyan wansiy oba samaga unwansiyewa handuna ganna honama mohotaka. He always says, you got to be my witness. Unwanse nitharama kiyanne oba mage sakshikaryo wiyata. You are my witness. Oba mage sakshikarwek. Through your life, obe jeevithaye thulin, through your words, obe wachana thulin, and being a very strong witness, oba itha balavat shaktimat sakshikarwek. He says, whom I have chosen, ma visin thoragena attaw, believe in me, ma kere adahanna, understand that I am he. Because if you don't understand he is, then you will not do what you want him to do. Then unwanse ma deviyan wahanse kiyala oba therum nagattot unwanse obata karanta kiyana de obata karaganna beri wenawa. Because you got to know that he is and there is none besides him. Oba therum ganna ona de tama unwanse mai deviyan wahanse unwanse hera vena kenek naha kiya. That's the good news that you present to the world. Eka tama oba lokeyata idirivat karannawo subaranchaya. Wherever you go, in your actions, in your words, you talk to people, you talk about God. Oba kohe giyat obage kriyawal walin obage katha karana aakarein oba kiyanne yanne deviyan wahanse genai. And also you're going to make sure that you're going to mention the name of Jesus. We are talking about Jesus. Ebage oba wagawala gannawa Jesus wahansege naamaya sadahan karanna. You got to believe that Jesus is Lord. Api vishwas karanna ona de Jesus wahanse swamin wahanse kiya. In Acts chapter number 4. Kriya hatare. Acts chapter number 4 and verse number 12. Kriya hatare 12. Because everybody believes in God, even the devils believe that there is a God. Manda hemoma devi keneku viswasa karanawa yakshya pawa devi kenek deviyan wahanse. Imagine the devil believes that there is a God. Yakshya viswasa karanawa devi kenek innawa. If you didn't know that scripture, we'll turn to that first. We'll go to James 2. E pade oba dannne nathi api e pade issala peralamu Yakob pode. Right, so it says in verse number, yeah, where did it say there?
verse 19. Jacob chapter 2 and verse 19. Yeah. Thou believest that there is one God, thou doest well. The devils also believe and tremble. Jacob deke. So they tremble. They know that there's one God. But he represents himself as many gods. People are misled. For a season they believe one God. And when they don't get the blessing from that God, they go to another God. And they go to another God. And then when they want to curse somebody, they go to a God who can do a curse upon somebody else. So they have many, many forms and many gods. But when you present God, you are presenting him as one God. One God and one Savior. In Acts chapter number 4 and verse number 12. Neither is there salvation in any other, for there is none other name under heaven given among men whereby we must be saved. Vena kisi veku tula galavima natteya mak nisada ape galavimata avashya vo manushyan athare denalada vena kisi namayak swargen yata natteyai kiveya. There is no salvation in any other god. Vena devi kenek tula galavimak naha. So it says there is no other name given under heaven. Swargaye yata vena kisi namayak di naha. What is the name that is given? The name of Jesus Christ. Jesus Christus wahansege namayai. Jesus Christ is the Son of God. Jesus Christus wahanse nam deviyan wahansege putrayai. We need to believe that Jesus is the Son of God. Api adaha ganna ona de tamai Jesus wahanse kiyanne deviyan wahansege putraya kiya. We believe that Jesus came as a man. Api adahanne Jesus wahanse manushyek hatiyata peniya. And he was born of a virgin. Kanyavakagen upata labuwa. It was a miraculous birth. In the beginning it was Adam whom God formed and shaped. And then the second man he formed was in the womb of a woman. The first man, he failed the mission. But the second man, or the last Adam, he conquered the grave. He conquered death. He destroyed the one who had the power of death. And he has made you his witnesses. And you've got to be so assured in your heart to be a witness. See, if you don't have any assurance concerning him, you are not going to be a good witness. You're not going to talk about God who is Lord himself. You're not going to talk about Jesus if you don't know him. Now, the Bible talks about another Jesus that people are presenting. Go with me to the book of 2 Corinthians 11. 2 Corinthians 11. And verse number 4. If he that cometh preacheth another Jesus, whom we have not received, or you receive another spirit which we have not received, another gospel which we have not accepted, you might well bear with him or stand against him. Maknisada enna wu tanatte
අපදේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනා කෙරේ නම් නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන සුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම් ඔහු ගැන ඉවසීම හොඳය. So you got to know whom you are talking about. ඔබ දැනගන්න ඕනේ ඔබ කවුරු ගැනද මේ කතා කරන්නේ. You got to know the gospel of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ඔබ දැනගත යුතුයි. There are lots of people going around saying I know Jesus, we know Jesus. මම බොහෝ අය ගිහිලා කියනවා මම යේසුස්ව දන්නවා, අපි යේසුස්ව දන්නවා. But do you really talk, when you talk to them? නමුත් ඔබ උන්ට කතා කරලා බැලුවිට Do you believe that Jesus is the son of God? ඔබ හුවම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඔබ අදහනවද? Oh no, God doesn't have any sons. එතකොට උන් කියන්නේ නෑ දෙවියන් වහන්සේට කිසි පුත්‍රයෙක් නැහැ. Well, when you say God is one, how can God be a God have a son? දැන් දෙවියන් වහන්සේ එක්කෙනෙක් නම් කොහොමද? And you also call him God. දෙවියන් වහන්සේට කොහොමද පුතෙක් ඉන්නේ කොහොමද එහෙනම් යාට දෙවියන් වහන්සේ කියලා ඔබ කතා කරන්නේ They try to confuse your mind. මේ ආකාරයෙන් මේ අය ඔබගේ මනස ව්‍යුල් කරන්න හදනවා. Let me take you to another scripture 1 John. තව කොටසක් පෙන්වන්නම් එක යොහන්. 1 John chapter 5. එක යොහන් 5. 1 John chapter 5 and verse number 10. Or we'll read from verse number 9. 9 වෙනි පදයේ සිට. If we receive the witness of men the witness of God is greater. For this is the witness of God which He had testified of His Son. මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. මක් නිසාද දෙවියන් වහන්සේගේ සාක්ෂිය මෙය. එනම් තමන් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂි දී තිබෙන බවය. So God is the witness. දෙවියන් වහන්සේ තමයි සාක්ෂිය. He is a witness when Jesus came to John the Baptist. Yesus wahanse Yohan Bautista wetata pemini wita. And he said baptize me. Yesus wahanse kiwama mama bautisma karanna. John the Baptist said I'm not worthy. Yohan Bautista kiwa man watinne neha. He said no you do it. Yesus wahanse kiwa naha oba karanna. So John the Baptist he baptized Jesus. Yohan Bautista Yesus wahanse bautisma kala. And when Jesus rose again පස්සේ යේසුස් වහන්සේ There was a voice from heaven. වතුරෙන් ආවහම කඳක් ආව ස්වර්ගයේ This is my beloved son. මේ තමයි මගේ ප්‍රේමණීය පුත්‍රයා. In whom I'm well pleased. මා විසින් ඉතා හොඳින් ප්‍රිය කරන්නා. So God is a witness that Jesus is the son of God. එතකොට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියා සාක්ෂිකරුවෙක් හැටියට සිටින්නේ දෙවියන් වහන්සේ. He is a son of God. God is a witness. වහන්සේගේ පුත්‍රයා හැටියට සාක්ෂිකරුවෙක් හැටියට සිටින්නේ දෙවියන් වහන්සේ. And verse number 11 says And this is the record that God had given to us eternal life and this life is in his son ehi sakshiya nam deviyan wahanse apata sadakala jeevanaya dun bavaya ehi jeevanayada taman putrayanan tula tibe So this is the record that God gives meka thamai deviyan wahanse dena warthawa it says eternal life is in his son sadakala jeevanaya unwahansage putrayanan tula tibena bawa so when people talk about I believe in Jesus also we also believe in Jesus dr kaurari kiwa mama yesus wahansewa adahanawa kila apith yesus wahansewa adahanawa kiyala do you believe that Jesus is the son of god dr api ahana kota oba viswasa karanawada yesus deviyan wahansage putraya kiyala do you believe that he is the son of god oba viswasa that's the most important question unwahanse deviyan wahansage putraya kiyala kita wedagath prashnaya because eternal life is in his son mokada me sadakala jeevanaya tibenne unwahansage putraya athulai forgiveness is through preaching Jesus Christ samawa labennet Jesus Christus wa deshana kirimata It's only by the blood of Jesus Christ that one can be saved Jesus Christus wahansagen leethulin pamanai kenekuta galawimat labenne Verse number 12 dolos weni pade He that had the son putriyanan wahanse attata He hath life. ඒ ජීවනය ඇත. And he that hath not the son of God hath not life. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. So if you don't have the son, ඉතින් මේ පුත්‍රයා ඔබට නැත්නම්, you don't have that life. ඔබට ඒ ජීවනය නැහැ. But if you have the son, නමුත් ඒ ජීවනය ඔබට තිබෙනවා නම්, you have life. ඒ පුත්‍රයා සිටිනවා නම්, Oh no, Jesus was a good man. We believe that he was a good man. මොකද කෙනෙක් කියාවේ යේසුස් වහන්සේ හොඳ මිනිසෙක්. ඒක නම් අපි විශ්වාස කරනවා. Oh, we believe that he is a prophet. අපි විශ්වාස කරනවා අනාගත වක්තෘ. That's not good enough. ඒක හොඳ මදි. But he has to be the son of God. ඔහු That makes the difference. ඒකේ තමයි වෙනස තිබෙන්නේ. He was born of God. He was of God. දෙවියන් වහන්සේගෙන් උපත ලැබපු කෙනෙක්. He was from God. He is from God. දෙවියන් වහන්සේගෙන් පැමිණුණු කෙනෙක්.
born into this world as the son of man. Me lokiyata upata labuwa deva putraya hatiyata. And when he got baptized, God declared that he is my son. Ubautisma labapu mohote deviyan wahanse prakasha kala mohu mage putraya no. And also in another place where God said him believe in him or listen to the words that he tells you. Tawat tanaka thibenawa mohu kere adahana mohu kiyana wachana walata ehukan denna. So God is our witness that Jesus Christ is the son of God. Etukota Jesus Christus wahanse deviyan wahanse putraya kiyala kimata deviyan wahanse tamai sakshikaruwe katita sitinne. So you declare the testimony of Jesus Christ. Me Jesus Christus wahanse ke sakshiyai obat bedaganne. When you move around, don't get into an argument with people. Then oba anithaya samaga ashray karana vita vaada walata patalenne nathuwa. You stand your ground. Oba sitina sthane oba sitinnawa. I believe that Jesus is the son of God. Man viswasa karanawa Jesus wase devayan. He died for me and he rose again. Man udesamiya kiya unnawata nakitta. And if you believe in him, oba unwanse kere adahanawa nam. There's forgiveness. Obata samawa labenawa. There's forgiveness. Obata samawa labenawa. So preaching of the cross or preaching of the resurrection is important. Kurusiye deshana kirima nathan nemada nagitima deshana kirima ita wedagat. The early church, they went around teaching about Jesus Christ. Sabahava Jesus Christus wahanse gana deshana karamin giya. They spoke about forgiveness. On samawa deema gana katha kala. They spoke about the love of God. Deviyan wahanse premiya gana katha kala. They spoke about the blood of Jesus Christ. Jesus Christus wahanse le gana katha kala. Which was important. Without which you cannot get saved. Ithurin obata galawima laba ganna e nathuwa galawima laba ganna baha. Because eternal life is in the Son. Mokotha sadakala jeevane tiyenne putrayanan thulai. I believe that should be your witness. I believe that Jesus Christ is the Son of God. Ithin Jesus Christus wahanse kiyanne deviyan wahanse putraya kiya ma adahanawa kiyana eka thamai sakshiya. I believe that he died. මම විශ්වාස කරනවා උන්වහන්සේ මිය ගියා. And I believe that he rose again. මම විශ්වාස කරනවා උන්වහන්සේ නැවත නැගිට්ටා. And I know that I'm saved now. ඔකේ මම දන්නවා මම දැන් ගැලවීම ලබා සිටිනවා. My life is saved. මගේ ජීවිතය ගැලවී තිබෙනවා. I'm not afraid of death. මරණයට මම බය නැහැ. I believe in God. මං දෙවියන් වහන්සේ කෙරෙහි. He's already purchased me. දැනටමත් උන්වහන්සේ මාව මිලදීගෙන තිබෙනවා. Through his blood. උන්වහන්සේගේ ලේ තුලින්. So I'm relieved now. මේ නිසා මම දැන් නිදහස්. So for the world we have a witness. We are a witness. ලෝකයා ඉදිරි අපි සාක්ෂිකරුවෙක් හැටියට සිටිනවා. And the Bible says that God has given you the power to be his witness. ඉතින් මේ බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ඔබට බලය දී තිබෙනවා සාක්ෂිකරුවන් වීමට. Acts chapter number 1 and verse number 8. ක්‍රියාවේ 8. It says, but after the Holy Spirit or the Holy Ghost come upon you, you shall be my witnesses both in Jerusalem and in all Judea and Samaria and unto the uttermost part of the world of the earth. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නෝය. එවිට ඔබ යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝයයි කීසේක. So when you believe in Jesus, ඔබ යේසුස් කෙරෙහි අදහන විට the Holy Spirit comes into you. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට පැමිණෙනවා. You become a new creation. බලුත් මැවිල්ලක් වෙනවා. And when the Holy Ghost comes upon you, එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට පැමිණි විට you have the power of God to witness. සාක්ෂි දරන පිණිස ඔබට දෙවියන් වහන්සේගේ බලය ලැබෙනවා. Nobody knows what happened 2000 years ago. අවුරුදු 2000කට කලින් වෙච්ච දේ කවුරුත් දන්නේ නැහැ. But the same spirit that raised Jesus is with you. නමුත් යේසුස් වහන්සේව නැවත නැගිටවුවා ඒ ආත්මයම ඔබ සමග සිටිනවා. Maybe we should read that scripture also, Romans chapter 8. අපි ඒ පදයක් කියවමු රෝමා 8. I like scriptures. මම බයිබල් පදවලට කැමතියි. Because we can connect things together. මොකද එතකොට අපිට එකට එකක් සම්බන්ධ කරන්න පුළුවන්. Today people like motivational picking up one scripture and then motivating people into something, but if you put connect scriptures together you get doctrines. ඉතින් දැන් අද දවසේ සිද්ධවන්නේ එක පදයක් පමණක් අරන් කාව හරි පොළඹවන්නා වූ දේශනාවල් කරනවා. නමුත්
අපි පද එකකට එකක් සම්බන්ධ කරලා ගන්න විට අපිට ගැන්වීමක් ලැබෙනවා. I see doctrines as bones to the body. දැන් ගැන්වීම මම දකින්නේ ශරීරයට තියෙන ඇටසැකිල්ලක් වගේ. Likewise for your spiritual life you have bones you're strong. වගේම ඔබේ ආත්මික ජීවිතයටත් ඔබට ඇටකටු තිබුණාම ඔබ ශක්තිමත්. Bible says to encourage people with good doctrines. බයිබලයේ කියන්නේ යහපත් ගැන්වීම සමගින් කෙනෙක්ව ධෛර්යමත් කර. Good doctrine. It says to encourage to be if you really have to be a good minister so you got to teach them good doctrines so sabaya sevagek nam obata tibenne yahapat iganwim uganwannai so when we connect scriptures together we are assured that it is in the bible etukota api me pada ekakata ekak sambandha kala vita api dannawa api me bible en thamai katha karanne so we saw many scriptures and we are told that we are supposed to be witnesses ethin apita bohu pada tibenawa e pada walin api dakka apita tiyenne sakshi karuan witnesses of what jesus the son of god kumak gana sakshi darannada jesus nam devyan wahasege putraya because I have so many people who come to me and say oh we also believe in jesus like the way you believe in jesus I said no අය මා වෙතට ඇවිත් කියන ඔබ අදහන විදියටම අපි ජේසුස් වහන්සේව අදහනවා කියලා. ඔබ කියනවා නැහැ කියලා. Put to test. මම කියන හැරි අපි සොතිසි කර බලමු. Let's put to test. Do you believe that Jesus is the son of God? Oh no, God doesn't have any children. ඉතින් මං ඇහුවා ඔබ විශ්වාස කරනවද ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. උන් කියන නැහැ. දෙවියන් වහන්සේට කවදාකවත් ළමයි හිටියේ නැහැ. I'm talking about Jesus the son of God. මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් ගැනයි. You're talking about a Jesus who was and he was no more, but I'm talking about a Jesus who was and who is and who is to come. ඉතින් මම කියන ඔබ කතා කරන්නේ අර හිටියා වූ ජේසුස් කෙනෙක් ගැනයි. යා හිටියා දැන් යා තව දුරටත් නැහැ. නමුත් මං කියන්නේ සිටියා වූ සිටින්නා වූ ඒ වගේම මතු යට පැමිණෙන්නා වූ කෙනා ගැනයි. Because Jesus Christ is the same yesterday today and forever I'm talking about that jesus wahanse yet adatat e wage ma hetatat sadahatamat ek wage sitinawa me jesus genai ma katha karana he's god himself jesus wahanse deviyan wahanse mai he died as a man manushya kadiyata ohu miya giya for the sins of the people manush senakage pawu desa but he rose again namuth ohu nawatha nakitta and now he's seated with the father then, on the right hand side of the throne the singhasane dakunu parshave indaganne who is the captain of our salvation apage galavime kapitanwarya and he is interceding for us ohu apa udesa medihat kam karana his ministry is not over yet ohuge sevaya tama avasan vela he is interceding for us ohu apa udesa medihat kam karana so once the age of intercession is over medihat karakam kirime kala simawa avasan bhumita when the period of grace is all over with anugrahaye kalaya avasan bhumita we are not going to see three thrones in heaven api swargiye singhasana tunak dakitta yanne neha one for the father one for the son and one for the holy ghost priyanan wahansata ekak putriyanan wahansata ekak e wage me shuddhatman wahansata ekak we are only going to see one god api dakinda yanne ek devi kinai we are going to see god himself api dakinda yanne deviyan wahansewai if you think there are going to be three thrones there you're mistaken i think oba hitanawa nam singhasana tunak thiyenawa kiyala obata waradimak vela when this age is all done with we find that the holy ghost work is over the son's work is over and they go back to the father and we see only one god seated on the throne ඉතින් මේ කාල පරිච්ඡේදයේ අවසන් වූ විට ශුද්ධාත්මන් වහන්සේගේ කොටස අවසන් වෙනවා පුත්‍රයාගේ කොටස අවසන් වෙනවා මේ අය සියල්ලෝම එක්කෙනෙක් හැටියට අපි දකිනවා ඊට පස්සේ එක දෙවි කෙනෙක් හැටියට දෙවියන් වහන්සේ So if you've seen me you've seen the father Jesus said ඔබ ජේසුස් වහන්සේ කෝබ මාව දැක්කනම් ඔබ දැක තිබෙනවා දෙවියන් වහන්සේ If you see me you've seen the father that's what Jesus said ජේසුස් වහන්සේ කිව්ව ඔබ මා දුටු වෙනම් පියාණන් වහන්සේ දුටු වෙහිය. I and the father are one. මමත් පියාණන් වහන්සේත් එක්කෙනයි. So when you talk those scriptures then what happens is people they either submit to the gospel that you have or they're going to reject. ඊයට මේ ආකාරයෙන් බයිබල් පද සමග කතා කර විට එක්කෝ ඔවුන් ඔබ විසින් ඉදිරිපත් කරන දෙයට යටහත් වෙනවා නැත්නම් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. So we are witnesses davisitine sakshikarwan hatiyata the world is qualified to be saved through the blood of jesus christ then jesus christ swahansage levelin galawima labanna lokeya sutsukam labi tibena lokeyata okay in romans chapter 8 and verse 11 for this but if the spirit of him that raised up jesus from the dead dwell in you he that raised up christ from the dead shall also
quicken your mortal bodies by his spirit that dwelleth in you. Roma 8:11 තවද යේසුස් වහන්සේව මලවුන්ගේ නැගිටෙවු තනන් වහන්සේගේ ආත්මනන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක්නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලවුන්ගේ නැගිටෙවු තනන් වහන්සේ නුඹලා තුලේ වසන තමන් ආත්මනන් වහන්සේ කරන කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක්. Right, so there is a whole sermon there for lots of things, but I'm just only going to emphasize one thing here. Then me padethulu loku deshanawa thina boho dewal thina namuth ma ek deyak gana thamai pehadili karanne. The spirit that raised Jesus from the dead. Jesus wahanseva malawungen negitewwa o. Now dwells in you. Then numala thula vahasaya karana seka. He's inside of you. So he knows what happened 2000 years ago. Iting obathula sitina ohu dannawa 2000 kata kalin siddha une kumakda. You should have that assurance in your heart. Then me de obage hadawata thula sahathika kamak denna ona. You should have an assurance in your heart that the same Jesus who was resurrected, the same spirit that raised Jesus is in my heart. Then obathula sahathika kamak denna one Jesus wahanseva nawathon nagittewwa me aathmeyama මගේ හදවත තුලත් සිටිනවා. So when people talk to you and say you were not there 2000 years ago to know that Jesus rose again. එතකොට කවුරු හරි ඔබට කිව්වහම ඔබ හිටියේ නෑනේ යේසුස් වහන්සේ නැවත නැගිට්ටහම අවුරුදු 2000කට කලින්. The message that the world has is Jesus died on the cross. ලෝකයාට තිබෙන පණිවිඩය යේසුස් වහන්සේ කුරුසේ මිය ගියා කියන එක. They know that he was a good man, he was a good preacher. ඔහු දන්නවා ඔහු හොඳ මිනිසෙක්, හොඳ දේශකයෙක් හැටියට සිටියා. And just as wicked people are here today, they are wicked people in those days. අද දවසේ නපුරු මිනිස්සු ඉන්නවා වගේ ඒ කාලෙත් නපුරු මිනිස්සු හිටියා. And they crucified him. ඒ අය ඔහුව කුරුසිපත් කළා. They crucified Jesus. ඔහුන් යේසුස් වහන්සේව කුරුසිපත් කළා. So we don't know what happened to him. පස්සේ අපි දන්නේ නැහැ උට කුමක්ද වුනේ කියලා. But you are his witness. නමුත් ඔබ සිටින්නේ උන්වහන්සේගේ සාක්ෂි කරුවෙක් හැටියට. You are the witness of his resurrection. උන්වහන්සේගේ නැවත නැගිටීමට ඔබ සාක්ෂි කරුවෙක් හැටියට. Because the Holy Spirit came into you. මොකද ශුද්ධාත්ම උන්වහන්සේ ඔබ තුලට පැමිණියා. Has joined with you. ඔබ සමග සම්බන්ධ වුණා. You are one spirit with the Lord. ස්වාමීන් වහන්සේ සමග ඔබ එක ආත්මයක් හැටියට සිටිනවා. So your spirit declares that Jesus rose again. එහෙනම් ඔබේ මේ ආත්මය ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. You know for sure that Jesus is not dead, he is resurrected. ඔබ ස්ථිරවම දන්නවා යේසුස් වහන්සේ මිය ගිහිල්ලා නැහැ. උන්වහන්සේ නැවත නැගිට්ටා. He had to die to save us. අපව ගලවන පිණිස උන්වහන්සේට මිය යන්න තිබුණා. Through his death he destroyed the one who had the power of death. උන්වහන්සේගේ මරණය තුලින් මරණය බලය ඇත්තාව විනාශ කළා. The dead, I mean, through his death he destroyed the one who had the power of death. උන්වහන්සේගේ මරණය තුලින් මරණේ බලය ඇත්තව විනාශ කර දැමුවා. Now you are a child of God. දැන් ඔබ සිටින්නේ දේව දරුවෙක් හැටියටයි. So if you believe that Jesus is Lord, ඔබ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ. You believe that he is the Son of God. ඔබ විශ්වාස කරනවා නම් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඔබ ගැලවීම ලබා සිටිනවා. But you are not going to stay where you are. නමුත් ඔබ සිටින ස්ථානෙම සිටින්න යන්නේ නැහැ. You're going to be a witness. ඔබත් සාක්ෂිකරුවෙක් වෙන්න. Because you are a witness. ඔබ සිටින්නේ සාක්ෂිකරුවෙක් හැටියට. You cannot change that, you are a witness. වෙනස් කරන්න බෑ ඔබ සිටින්නේ සාක්ෂිකරුවෙක් හැටියටයි. We saw three scriptures in the Old Testament and we saw one scripture in the New Testament that you are his witness. පද තුනක් දැක්කා පරණ කිවිසිම අලුත් කිවිසිම පදයක් දැක්කා ඔබ සිටින්නේ සාක්ෂිකරුවෙක් හැටියට. You are God's witnesses. ඔබ දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවෝ. Through the blood of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින්. That somebody can be saved. කෙනෙකුට ගැලවීම ලබන්න පුළුවන් මිදීම ලබන්න පුළුවන් forgiveness can come to that person. ඒ කෙනාගේ ජීවිතයට සමාව ලැබෙන්න පුළුවන්. That person's life is totally, it can be changed. ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. And then when we go on further, පසු අපි තවත් ඉදිරියට යන විට we understand that we have been made sons of God. අපි තේරුම් ගන්නවා අපිව දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ හැටියට පත් කර තිබෙනවා. Sons of God have promises. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට පොරොන්දු තිබෙනවා. God has made a covenant with us. දෙවියන් වහන්සේ අප සමග කිවිසුමක් සාදා තිබෙනවා. God had to make a covenant. කිවිසුමක් හදන්න a covenant was not needed before. In the first two chapters we find a covenant was not needed because there was no intruder, there was no enemy. Then පළවෙනි of the book of Genesis පුත්පත් පොතේ පළවෙනි පරිච්ඡේදය තුල කිවිසුමක් අවශ්‍ය කරේ නැහැ මොකද එතනදී සතුරෙක් හිටියෙත් නැහැ බලෙන් ආපු කෙනෙක් හිටියෙත් නැහැ. So but we need a covenant today. නමුත් අද දවසේ අපිට කිවිසුමක් අවශ්‍යයි. There could be people who are preaching, oh, we don't have a covenant with God. සමහර අය දේශනා කරන අපිට දෙවියන් වහන්සේගේ කිවිසුමක් නැහැ කියලා. Because we are sons of God. Yeah, I understand that. මොකද අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා. But even today
the last will of people, that's a covenant. නමුත් අත දවසේ මිනිස්යන්ගේ අන්තිම කැමැත්ත හැටියට තිබෙන්නේ ගිවිසුමක්. Because they have to leave something for their children, they say this is my will. මොකද එයාට දරුවන්ට යමක් ඉතිරි කර යන්න තිබෙනවා නම් උන් කියන්නේ මේක මගේ අන්තිම කැමැත්ත. Because somebody can impersonate himself and say I'm the son of this person. නොකද තව කෙනෙකුට ඇවිල්ලා කියන්න පුළුවන් මම මේ අහවල් පුද්ගලයාගේ පුතා. But then if the real person can prove that he is the true son. නමුත් ඇත්ත කෙනාට පුළුවන් නම් ඔප්පු කරන්න ඔහු තමයි සැබෑ පුත්‍රයා. He must have the will. ඔහුට තියෙන්න ඕනේ අර අන්තිම කැමැත්ත. So this is the there are two covenants or there are two wills in this. ඉතින් මේ පොතේ ගිවිසුම් කැමැත්තවල් දෙකක් තිබෙනවා. God always made a covenant with people. දෙවියන් වහන්සේ නිතර මිනිසයන් සමග ගිවිසුමක් සෑදුවා. And two important wills and we are under the new will. වැදගත් කැමැත්තවල් දෙකක් තිබෙනවා අප සිටින්නේ අලුත් කැමැත්ත තුලයි. The will of God. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුලයි. We are in the will of God. We have a will that God has written for us. අපි සිටින දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල අප උදෙසා ලියන ලද කැමැත්තක් තිබෙනවා. Through his death. වහන්සේගේ මරණය තුලින්. And through his resurrection. වහන්සේගේ නැවත නැගිටීම තුලින්. And the assurance that we have. අපට ලැබා තිබෙන සහතිකකම. That everything, all the promises that are mentioned in the scriptures are for us. ලියවිලිවල සඳහන් කර තිබෙන හැම පොරොන්දුවක්ම අප උදෙසායි. We can start living according to the promises of God. ඒ පොරොන්දුව වලට අනුව අපට ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන්. Let's go to the book of Hebrews. හෙබ්‍රෙව් පොත පෙරලමු. Hebrews chapter number 9. හෙබ්‍රෙව් 9. Hebrews chapter number 9 and verse number 16. හෙබ්‍රෙව් 9 16. Or we'll read from verse number 15 onwards. 15 සිටම කියවමු. Hebrews chapter 9 and verse number 15. For this cause he is the mediator of the new covenant or the new testament, that by means of death for the redemption of the transgression that were under the first testament, they which are called might receive the promise of eternal inheritance. හෙබ්‍රෙව් 9:15 මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යාව සිටිනසේක. එසේ වන්නේ පළවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. That we might receive the promise of eternal inheritance. සදාකාල උරුමයේ පොරොන්දුව ඔබට ලැබෙන පිණිසය. Who is he? Jesus Christ. ඔහු කියන්නේ යේසුස් ක්‍රිස්තුස්. Our mediator of the new covenant. අලුත් ගිවිසුමේ අපේ මැදිහත්කරු. He is the mediator. උන්වහන්සේ තමයි මැදිහත්කරු. He stands for us. උන්වහන්සේ අප උදෙසා සිටිනවා. He is always our mediator. නිතරම උන්වහන්සේ සිටින අපේ මැදිහත්කරු හැටියට. He is our intercessor. උන්වහන්සේ තමයි අපේ මැදිහත්කරු. He is always standing before the Father and before us. නිතරම උන්වහන්සේ පියා ඉදිරියේත් අප ඉදිරි වෙනුවෙනුත් සිට ගන්නවා. He says, "My blood has forgiven him." උන්වහන්සේ කියන්නේ මගේ ලේ ඔහුට සමාව දීලායි තිබෙන්නේ. He is wrong. I have taken upon myself. ඔහු වැරදි. නමුත් ඒක මං මතට ගත්තා. So he always is a mediator for us. ඉතින් උන්වහන්සේ යේසුස්වහන්සේ නිතර අප උදෙසා මැදහත් කරුවෙක් හැටියට සිටිනවා. That's why Jesus in particular said when you pray to the Father. ඒකයි යේසුස්වහන්සේ විශේෂයෙන්ම පැවසුව යමක් පියාගෙන ඉල්ලනවා නම්. He says pray in my name. මාගේ නාමයෙන් ඔබ ඉල්ලන්න. Whatsoever you ask in my name, the Father will give it to you. මාගේ නාමයෙන් ඔබ ඉල්ලන මොනෑම දෙයක් වුණත් පියාණන් විසින් ඔබට දෙනු ලබන්නේය. You don't pray to the Holy Spirit. ඔබ ශුද්ධාත්මන වහන්සේට You don't pray to Jesus. ඔබ යේසුස් වහන්සේට You pray to the Father. ඔබ පියාණන් වහන්සේට ආඥා කරන්නේ. In the name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. You always pray to the Father in the name of Jesus Christ. ඔබ නිතර පියාණන් වහන්සේට ආඥා කරනවා Jesus Christus වහන්සේගේ නාමයෙන්. But that name is above every other name. නමුත් යේසුස් කියන නාමය සියලු නාම වලට වඩා ඉහළින් තිබෙනා වූ නාමයයි. Because he accomplished. කොට උන්වහන්සේ ඒක ඉෂ්ට කළා. That which need to be accomplished. ඉෂ්ට කරන්න අවශ්‍යව තිබුණු කාරණාව වුණා. Verse number 16 says. For where a testament is, there must also of a necessity be the death of the testator. මක්නිසාද ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළා වූ අයගේ මරණයද පෙන්විය යුතුය. Right, so there has to be a death certificate. මරණ සහතිකයක් තිබෙන්න ඕනේ.
If you have to claim something that belongs to you then rightfully obata aiti deyak ohugen labenna thiyena deyak thibenona hari vidiyata oba eka idiripat karanna one marana sahathike you got to say so and so has left a will in my name oba kiyannone hawal pudgalaya mage namata ohuge kematta antima kemathi patraya liyala he's not living this is his death certificate balanda ya den jeevathun athara naha meka thamai yage marana sahathike I'm sure that he is no longer living mama meken pennanawa oh tawadurata jeevath wanne but everything that he while he was living he has put it into my name namu to jeevath wena kaaleedi hema deyakma mage namata liyala thiyena everything after his death belongs to me dan eyaage maranen passe hema deyakma aithi wenne mata so there has to be a death etakota maranayak sidiyaviya yutumai verse number 17 For a testament is of force after men are dead otherwise it is of no strength at all while the testator liveth eseya givisumak sthira vanne maraney siduvunain pasuya givisum kala tanatta jeevathwa sitina thuru eya kisiseet valangu natha so now we believe that Jesus died for us then api vishwas karanawa yesus wahanse apu disa miha giya he rose again unwanse nawatha ne hitta right he is not in amongst us unwanse apa athare neha he took upon himself the curse ape shaape unwanse wetata gatta and he died for us unwanse apu disa miha giya we have the death certificate confirming that he died unwanse miha giya kiyana marana sahathikaya sthirana marana sahathikaya tiyena He's rose in the spirit. Atmen unwanse nawatha nahitta. So everything that he has promised us belongs to us now. Isin then unwanse apata porundu vechcha hama deyakma den apata aiti. Let's see another good scripture from the book of 1 Timothy chapter 3. Thawat padaya balum 1 Timothy 3. 1 Timothy chapter 3 and verse number 16. 1 Timothy 3 16. And it says without controversy great is the mystery of godliness God was manifest in the flesh justified in the spirit seen of angels preached unto the gentiles believed on in the world received up into glory deva bhakti rahasada nisakama mahatya unwanse manshehi prakasha poseka ආත්මෙහි ධර්මිෂ්ඨව ඔප්පු වූසේක දූතයන්ට පෙනුනුසේක අන්‍ය ජාතීන් අතර ප්‍රකාශ කරනු ලැබූසේක ලෝකෙහි අධහන ලැබූසේක තේජසට ඔසවාගනු ලැබූසේක God manifest in the flesh මාංශයෙන් දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණා and in resurrection he is justified in the spirit නැවත නැගිටීම තුලින් ආත්මෙන් උන්වහන්සේව ඔප්පු වුණා right he is resurrected උන්වහන්සේ නැවත නැගිටුණා but after his death නමුත් උන්වහන්සේගේ මරණයෙන් පසුව he destroyed the one who had the power of death මරණයේ බලය ඇත්තව උන්වහන්සේ විනාශ කළා and he has given you the right නේ උන්වහන්සේ ඔබට ඒ අයිතිය දී තිබෙනවා he has given you the right උන්වහන්සේ ඔබට අයිතිය දී තිබෙනවා to enjoy all the promises of god දෙවියන් වහන්සේගේ සියලු පොරොන්දු අත්විඳින පිණිස from all the promises includes right from the book of genesis to the book of revelations all the promises are made to jesus christ සියලු පොරොන්දු කිව්වහම උපපති සිට ඉලිදරා උදක්වාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි මේ පොරොන්දු දෙනු ලැබුවේ so if you are in jesus christ ඔබ යේසුස් තුල සිටින්නේ නම් you use his name ඔබ උන්වහන්සේගේ නාමය පාවිච්චි කරනවා and enjoy the promises ඒසේ නාමය පාවිච්චි කරමින් පොරොන්දු අත්විඳින්න use his name and enjoy the promises ඔබ උන්වහන්සේගේ නාමය පාවිච්චි කරමින් පොරොන්දු අත්විඳින්න because promises are to be fulfilled මොකද පොරොන්දු කියන දේ ඉෂ්ට වෙන්න Promises are not just given to the air just words only porondu kiyana de nikan wacana walata pamanak seema wecha ahase paawena deyak nemei there is a testament in the testament which is valid then walangu bhavayak tibennavu givisumak tibenawa there is a testament that is valid walangu bhavayak tibena when the devil comes and says oh no you have no right yaksha evit kiwwahama obata aitiyak neha so you say let me see what does the bible say concerning me etukota obata kiyanna puluwan balamu bible e monawada man kiyanne okay I'm just going to tell you one thing devil yakshya man obata ek deyak kiyanna this is in the will meka that god has for me deviyan wanse mata tiyena kematte meka tiyena let me read it out to you kiyawannam man obata eka loud and clear Because I know you're deaf. Shabda naga mang obata kiyawana. Because I know you will come back again and try to tell me that it was not it's not true. Man dannawa
යක්ෂයා ඔබට මේ දැන් ඔබට කන හැන්නේත් නැහැ ඔබ පස්සේ ඇවිල්ලා කියයි ඕක බොරුවක් කියලා. I'm going to read to you Luke chapter number 10 and verse number 19. Luke 10:19 මම ඔබට කියවන්නම්. Behold, I give unto you power to tread on serpents and scorpions and over all the power of the enemy, and nothing shall by any means hurt you. බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මට පවත්වන්නටත් මා විසින් ඔබට බලය දී තිබේ. කොයි දෙයකින්වත් ඔබට අන්තරායක් නොවන්නේ. Who said this? කවුද මේක පැවසුවේ? Jesus said this. Jesus Christus. And it is attested, and I know for sure in the name of Jesus I have all power and authority over all the power of the enemy. Jesus වහන්සේ මේක කියා තිබුණා. ඒ නිසා මම දන්නවා සතුරාගේ සියලු බලය මට පවත්වන්න අවශ්‍ය කරන සියලු බලය තාදිපත්‍යත් උන්වහන්සේ මට දී තිබෙනවා. In the name of Jesus Christ. Jesus Christus වහන්සේගේ නාමයෙන්. I address you, devil. යක්ෂයා. Take your hands out of my life. ඔබට අමතනවා මගේ ජීවිතෙන් ඔබගේ අත්තරන් ඉවත් වී යන්න. So he has to go because already written here. මොකද ඔහුට යන්න සිද්ධ වෙනවා දැන්ටමත් මේක ලියලා තියෙන නිසා. And any kind of a confusion that is happening in your home, ඔබ ඔබේ නිවස තුල යම් ආකාරයේ ව්‍යුල්භාවයක් තිබෙනවා නම්, you say I have power over all the power of the enemy. ඔබ කියන්න පුළුවන් සතුරාගේ සියලු බලය මට පවත්වන්න මට බලය තිබෙනවා. In the name of Jesus Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Enemy, whatever you are trying to do against this house, සතුරා ඔබ මගේ නිවසට විරුද්ධව කරන්න යන්නව ඕනෑම දෙයක්, it's not going to hurt me. ඒකෙන් මට අන්තරායක් වෙන්න යන්නේ නැහැ. It is written, all power is given unto me. මේ පොතේ ලියලා තියෙන සියලු බලය මට දී තිබෙන බව. And I know that I have authority. නිසා මන් දන්නවා මට ආධිපත්‍ය තිබෙනවා. Go in the name of Jesus Christ. යේසුස්ගේ නාමයෙන් යන්න. That's how you use your authority. එනේ හිමයි ඔබේ ආධිපත්‍ය ඔබ පාවිච්චි කරන්නේ. That's how you use your authority because words are in the spiritual realm. හිමයි ඔබේ හත් මේ පාවිච්චි ආධිපත්‍ය පාවිච්චි කරන්නේ මොකද වචන ආත්මික මට්ටමේ the devil is in the spiritual realm. යක්ෂයා ඉන්නේ ආත්මික තලයේ. He tries to rule you. ඔහු හදන ඔබව as long as you are in the flesh. ඔබ මාංශයේ සිට තාක්කල් තමයි ඔහු හදන්නේ ඔබ පාලනය කරන්න. But you are not only flesh and blood. මාංශයේ ලේ පමණක් හැටියට නෙමෙයි ඔබ සිටින්නේ. You are also spirit. ඔබ ආත්මයක් හැටියටත් සිටිනවා. So when he comes against you, ඔහු ඔබට විරුද්ධව පැමිණෙන විට against your flesh, ඔබේ මාංශයට විරුද්ධව because the flesh is weak. මොකද මාංශය දුර්වලයි. But the spirit is willing. නමුත් ආත්මය කැමැති. And the spirit is strong. වගේ මාත්මය ශක්තිමත්. So you and we know that Jesus Christ was justified in the spirit. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආත්මෙන් ධර්මිෂ්ඨව ඔප්පු කරනු ලැබුවා. So I take the promises and I make them spiritual. ඉතින් මේ පොරොන්දු මම අරගෙන ඒවා ආත්මික කරනවා. I'm not just going to let these promises be in the pages. The pulpitu walata seema wenna tiyan naha mam me porundu. But I'm going to read these scriptures into my take the scriptures into my heart. Mam me liya wada mage hadawathara kiyawala ganna. Believe in my heart. Hadawathin hadahana. And I'm going to speak it out. Ita passe mam katha karana. Satan, you're a liar. Yakshaya oba boru kare. Jesus said. Jesus wahanse kiyuwe. Nothing shall by any means hurt me. Kisima deyakin mata antarayak situ nowanne. Jesus said that he has given me power over serpents and scorpions. Jesus wahanse kiya thibena mata sarpayantat gonusantat pa gonusanmat pa ganna mata balaya. And I know that you represent this exact scripture. Man dannawa me paden hariyatama oba wai nirupane karanne. You come like a serpent to touch me to sting me. Man dannawa oba sarpek wage tamai enne mata atha gahala mata dasta karanne. You come like scorpions into my life. Gonusowa kek wage mage jeevithayen enna hadanawa. And I command you, take your filthy hands out and go in the name of Jesus Christ. Esai mama ana karanne Jesus Christus wahansage naamen obe kiltuwa tarang. It is written, this is the will of God for my life. Meka liya thibena meka thamai deviyan wahasage kemattha mage jeevithaye. Jesus died. Jesus wahanse miya giya. But he destroyed you through his death. Oun wahasage marne thulin obawa yakshaya vinash kala. And resurrected in the spirit. Navatha nahita aathmaye. And I know that these promises are for me right now. Nisa me porundu mata bawa mama den dannawa. I take authority over the spirits that are troubling me. Mata karathara karana me aathmata virudha making me weary, මාව වෙහෙසට පත් කරනවා, making me feel sick, මාව ලෙඩ කරනවා, like scorpions,
like serpents and cause my life to be miserable, I rebuke you in Jesus' name. Take your hands out of my body and go. Spirit of weariness, get out of my body. Sickness, get out of my body. Fear, go out of my body. You lying devil, take your hands out of my body and go. බොරු කියන යක්ෂයා මගේ ජීවිතෙන් යන්න. Confusion, go. වියවුල්භාවය යන්න. Between my husband and my wife, division, I command the spirit of division to go. මගේ සහකරුවෝ සහකරුවෝ අතර තිබෙන මේ බෙදීම වෙන් කිරීම කරන්නව. Causing my children to be defeated, causing my children to be rebellious, I command that rebellious spirit to go. මගේ දරුවෝ කැරලිකාර වෙන්න සරස්වන මගේ දරුවෝ පරාජය කරන ආත්ම ඔබ යන්න. So when I release words out of my mouth, which is already commanded in the scriptures, these are words that have been given out of the breath of God. So when these words are taken into my heart and I speak it out, they are in the spiritual realm. They are working for me. They are working for me. I have to run behind and see how it's going to work. I don't even think of trying to imagine to understand how these words are going to shoot the devil down. Because I know this word is sharper than any two-edged sword. It's not a physical sword, but it's a spiritual sword. Let's see that scripture. Go with me to the book of Ephesians, chapter number 6. And verse number 17. Ephesians, chapter number 6, and verse number 17. And take the helmet of salvation, and the sword of the Spirit, which is the Word of God. So, what is the sword of the Spirit? How is the sword being activated? Through the word of God. So when we speak words, the sword is activated to go against the works of darkness. Sickness, cancer, fear, doubts, unbelief, you're working against them. You're standing on the ground of faith and you're going to speak what your rights are. You command the spirit of confusion, go. You go, you spirit of bankruptcy, go. Causing always for me to go, become a debtor all the time, whatever that spirit is, I command that spirit to go. Always take authority over those fears. Got to get a loan all the time. I got to get a loan. Without a loan, I can't live. Without a loan, I can't live. Without taking a loan, I can't live. I just want to take a loan. If I just don't take a loan, that's not life for me. But that's not the way that God wants you to do. God says, you shall lend unto many nations. You shall lend unto people. But you're not going to borrow, but you're going to give. So you're speaking to those spirits, evil spirits. They attract you, they come into your life and they tempt you to take loans. Borrow as much as you can. I mean, this is the world that we're living in. The country is in debt.
The banks are in debt. Bankut naya vela. So what's wrong if you take a if you become a debtor? Obat naya karik vime veradda kumakda? So it's a norm. That's a principle of the world. Eka saamaanya deyak kiyenawa. Eka lokeye mooladharmaya. Now I'm not putting you down if you're really up to the top in your life where you say, I'm really, really, really troubled about all the monies that I've taken from people. I don't know how I'm going to pay them. Then obo pahat karanawa nemei kenek naya aragena hithenawa nam man godak ayage naya ara man gewanna danne ne kohoma gewannada kiyala oba hithenawa. But this word is going to set you free. Namuth me wachanayai oba nidahas karanne. That you will be free altogether and you will say, I'm not going to be a borrower. Oba sampurnayenma nidahas vela oba kiyanne yanne mama nayakarayek wenna yanne ne. Let me show you a scripture. From the book of two scriptures, one from the book of Deuteronomy and one from the book of Proverbs, chapter 20. Proverbs chapter number 22 and verse number 6. Because it's going to be a generational curse. It can be a generational curse. Maybe this would have been a generational curse that has come into your life. But you don't want it to continue. Verse number 6 says, train up a child in the way that he should go, and when he is old, he will not depart from it. The rich ruleth over the poor, and the borrower is a servant to the lender. විසි දෙකේ 6 දරුවෙක සුසු මාර්ගයේ පුහුණු කරපන්න එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේය. වස්තුකාරයා දිනඳුන් කෙරෙහි ආණ්ඩු කරන්නේ ණය ගන්නා ණය දෙන්නාට මෙහි කරුවෙක් කිය. So what are you going to teach your children? දරුවට කුමක්ද පුගන්නන්න යන්නේ? You're going to see a borrower is a servant to the lender. ඔබ දකින්නේ කුමක්ද ණය ගන්නා ණය දෙන්නාට? Don't ever be in a position where you have to live on borrowed money. කවදාක්වත් ඔබ ණයට ගත්ත සල්ලි වලින් ජීවත් වෙන මට්ටමට ඔබව ගේන්න එපා. Wait for a while until you can afford to buy it instead of buying it immediately. Then oba balan inna obata ganna puluwan dawasa enakan ehema nathuwa kshaneyakin gihila deyak ganne. What do the parents teach? The word the train up a child is talking about somebody who is an example by life. Then puhunu karanna by his own life. Daruwa puhunu karanna kiyala metana thibena metana eke arthaya thamai kene tamangema jeevithayen aadarshayak wenawa. Right, so when they grow, they are not going to grow with borrowed money. Ethe me aya vardhane vechcha dawasata me aya daruwonut nayata gatta salli walin neme jeevath wenna yanne. They're going to say our parents were free. On kiyanne yanne ape demopiyo nidahase sitiya. Our parents were free and we are going to live in the same freedom that our parents have lived in. Ape deru demopiyo nidahase sitiya e nidahasema thamai api jeevath wenne. Right, so train up a child. එතෙන් දරුවෙකු ඔබ පුහුණු කරන්න. Or show by way of life. නැත්නම් ඔබේ ජීවිත රටාවෙන් උන්ට පෙන්වන්න. Right? It's talking about showing your children by the way of life. By the way that you live. මෙතන අදහස් කරන්නේ ඔබ ජීවත් වෙන ආකාරයෙන් ආදර්ශයක් වෙලා ඔබ දරුවට පෙන්වනවා. If they see the parents all the time borrowing. දැන් දරුව දකිනවා නම් නිතරම මේ මගේ දෙමව්පියෝ ණයට ගන්නවා. And they are all the time living on borrowed money. නිතරම මේ අය ණයට ගත්ත සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ. They are living a life which is actually even in their discussions there could be a lot of things that they would be speaking which is actually lying actually one to another. ඉතින් ඔවුන්ගේ සාකච්ඡා වලදී පවා ගොහෝ දේවල් වුන් කතා කරන එකිනෙකාට බොරු පවා කියා ගන්නවා. So they say, okay, we'll try to pay this, we'll try to take from this person and pay that person, and we'll take this loan and try to settle this up, and it's a life that has no meaning at all. ඉතින් ඔවුන් කතා වෙනවා අපි මෙයාගෙන් අරගෙන අරයට ගෙවමු මේ කාර කරලා මේ විදිහට කරමු අරයට ගෙන් අරගමු කියලා. ඉතින් මේ ආකාරයෙන් කිසිම අර්ථයක් නැති ජීවිතයක් ගත කරනවා. So the children learn the same thing. ඉතින් දරුවොත් මේ දෙහෙම ඉගෙන ගන්නවා. They also live on borrowed money. Yeah, yeah. ණයට ගත්ත මුදල් වලින්. You don't want your children to live on borrowed money. නමුත් අපිට ඕනේ නැහැ ණයට ගත්ත මුදල් වලින් දරුවෝ ජීවත් වෙන්න. You want your children to be always happy in whatever they do. අපිට ඕනේ අපේ දරුවෝ කරන සියල් ඕනම දෙයකදී සතුටු වෙන්න. You don't want them to be a slave. ඔබට ඕනේ නැහැ ඔවුන්
Right? It says the borrower is a slave to the lender. God wants you not to be all the time living in this curse. I close with one scripture. In Deuteronomy 28, this is a blessing that you have for you. Right, the blessing of the Lord makes Swami one rich and adds no sorrow in his life. Right, in Proverbs 10 and verse 22 says, the blessing of the Lord makes you rich, make you self-sufficient. Right, make you sufficient. And adds no sorrow into your life. Borrowed money causes a lot of fears and causes a lot of sorrow. But God doesn't want you to live in sorrow. He said, I'll bless you. That you'll be self-sufficient and have more than enough even to give to others. And with no added sorrow. Okay, we are going to close with Deuteronomy 28. Right? Deuteronomy 28 and verse number 12. The Lord shall open unto thee his good treasure, the heaven, to give the rain unto thy land in his season, and bless the work of your hands, and you shall lend unto many nations, and shall not borrow. ස්වාමීන් වහන්සේ නිසි කාලයට නුඹේ දේශයට වර්ෂාව දෙන්නටද නුඹේ අත්තල සියලු වැඩට ආශිර්වාද කරන්නටද අහස නැමැති Tamanගේ උතුම් ගවඩාව නුඹට විවෘත කරනසේක නුඹ බොහෝ ජාතින්ට ණයතු දෙන්නමුත් නුඹ ණයට නොගන්නේය. Right, so it says the Lord shall open unto you his treasure. එතන කියන උන්වහන්සේගේ උතුම් ගවඩාව ඔබට විවෘත කරනවා. I'm going to open everything. Everything is for you. My treasure I open for you. Because you are my child. You are blood washed. You're born of my own blood. When you think of a person who is born again, you're born from above. You're born of the blood of God. You're born of the Holy Spirit. You're born of the seed of God's word. So you are a child of God. You are a son of God. So God says, I'll open my treasure for my children. And my treasure is from heaven. Give you rain unto the land in his season. I'm going to give you rain in season. And my blessing is going to be upon the work of your hand. Not the idleness of your hand. Idleness. I'll bless the work. I'll bless all the work of your hand. Mama ashirvada karanna yanne obage sielu athwala wedawalata. And you'll come to a position where you'll be able to lend and not to borrow. Evita oba kavadaakwat nayata nogena nayata dena mattamata paminenta. So don't condemn yourself if you have borrowed some money. Ithin oba mudal nayata aragena sitinawa nam oba obawa dosharopin lak karaganna epa. For some important purpose. Yam wedakath deekata oba nayata aran thibena. And you know that
the thing that you have bought is appreciating in value. එවගේම ඔබ මිලදී අරගෙන තිබෙන දේ වටිනාකමින් එන්නේ වැඩි වෙනවා කියලා ඔබ දන්නවා. You don't have to fear at all. එහෙනම් ඔබ කොහෙත්ම බය වෙන්න ඕනේ නැහැ. Not just to go and buy things that are so fashionable today and the fashion is gone tomorrow. You take loans for little things that are of no value at all. එහෙම නැතුව නිකන් කොහෙත්ම වටිනාකමක් නැති දේවල් වලට මෝස්තරය අද තියෙනවා හෙට නැහැ වගේ දේවල් වලට ගිහිල්ලා ඔබ ණයට ගන්නවා. එහෙම නැතුව But if you know that you have done something rightly, නමුතව දන්නව නම් ඔබ යමක් හරි විදියට කර තිබෙනවා. You have used wisdom. ඔබ ප්‍රඥාව පාවිච්චි කරලා තියෙනවා. You have used God's wisdom. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. And you know things are appreciating in certain areas. එහෙමනම් ඔබ දන්නවා සමහර පැතිවලින් ඒවා වැඩි වෙනවා අගය. You're not a loser. එහෙනම් ඔබ පෙරදිලා නැහැ. Right? So it says I'll bless the work of your hands. මේ කියනවා ඔබගේ අත්වල. You shall lend unto many nations. ඔබ බොහෝ යාතින්ට ණයට දෙනවා. And you shall not borrow. ඔබ ණයට ගන්නේ නැහැ. You shall not borrow. ඔබ ණයට නොගන්නේ හිය. So keep in mind. ඔබ මතක තබා ගන්න. That you are a child of the promise. ඔබ පොරොන්දුවේ දරුවෙක්. You can use all the promises that are in the scriptures. ලියවිලි වල තිබෙන සියලු පොරොන්දු ඔබට පාවිච්චි කරන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. In the name of Jesus Christ. Jesus Christ swansage name. And live the winner's life. ජයග්‍රාහකයාගේ ජීවිතය ඔබ ගත කරන්න. Thank you Jesus. Shall we pray? ජේසුනි අපි ආඥා කරමු. And we partake in the covenant meal. අපි ගිවිසුම් භෝජනයට සහභාගී. Father God we thank and praise you. දෙවියන් පියාණනි ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. For your life giving word. ඔබේ ජීවනදායක වචන නිසා. We have a promise from heaven. ස්වර්ගයෙන් අපට පොරොන්දුවක් ලැබී තිබෙනවා. That we have been empowered. අපිට බලය ලැබී තිබෙනවා. To be witnesses for Christ. ක්‍රිස්තුස් වහන්සේ සාක්ෂිකරුවන් වීමට. And also, ඒ වගේම, you have empowered us. ඔබ අපව බලසතු කර තිබෙනවා. To obtain the promises through faith. පොරොන්දු ලබා ගන්න පිණිස ඇදහිල්ලෙන්. In the name of Jesus. Jesus Christus ke naam mein. Promises are made for me. Porundu mata saada thibena. And I receive them. Man ewa laba gannawa. I know that I'm in the will of God. Ma dannawa mama deva kematha thulai sitinne. When I pronounce my promises. Mage porundu man prakasha karana vidha. I don't let those promises be in the physical book here. E porundu nikamma nikam me pote tabanta nemei man ida tabanne. But I'm going to take the promises. Namuth man me porundu aragam yana. Out of the pages. Pittu walin eliyata ganna. And speak it out of my mouth. මුඛයෙන් මං කතා කරනවා which become spirit words ඒක ආත්මික වචන බවට පරිවර්තනය වෙනවා and I know that the word of the lord shall not return unto me void ඒ වගේ මම දන්නවා ස්වාමීන් වහන්සේගේ වචනේ හිස්ව හැරියෙන්නේ නැහැ මා වෙත god lives inside of me දෙවියන් වහන්සේ මා තුල ජීවත් වෙනවා and those words are not going to return unto god void ඒ වචන දෙවියන් වහන්සේ වෙතට නිකන් හිස්ව හැරියෙන්නේ නැහැ but it shall accomplish the purpose for which it is sent නමුත් ඒක යවවු කාරණය ඉෂ්ට කරනවා it shall prosper in the thing for which it is sent for ඒක යවනලද කාරණාවන් සඵල කරනවා So I speak healing into my body now. මගේ ශරීරයට මම දැන් සුවය කතා කරනවා. In the name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. I know that Jesus was wounded for me. මම දන්නවා යේසුස් වහන්සේව තුවාල කරනු ලැබ. And I know that he carried away my pain. මම දන්නවා උන්වහන්සේ මගේ වේදනාව දරාගත්තා. And I know that he took away all my sin and sicknesses මම දන්නවා උන්වහන්සේ මගේ සියලු පාපයද සියලු රෝගයද ගත්තා and I know that I'm healed by the stripes of Jesus මම දන්නවා මං ක්‍රිස්තුස් වහන්සේගේ කසපහර වලින් සුවයි කියලා I use spiritual weapons over my fleshly body මගේ භෞතික ශරීරයට ආත්මික ආයුධ මම පාවිච්චි කරනවා and I use the sword of the spirit and cut that cancer off from my body ආත්මයන් වහන්සේගේ ඒ කඩුව අරගෙන මගේ ශරීරයේ තියෙන පිළිකාව මම කපා දමනවා it could be a pain in my back that has been for years and I cut that pain off and I loosen myself peter konde tibunu vedanawak wenna puluwan wasara gananawak tibunu mama me kaduwen eka kapa damala mammawa nidahas karaganna thank you jesus for freeing me mama nidahas karata stuti yesu thank you jesus for freeing me mama nidahas karata oba stuti karana yesu I'm free from aches and pains in my body siyalu kakkum vedanawal walin mage sharire I use the sword of the spirit aathmanan wahansage kaduwa mama pawichchi karana cut away everything that is evil in my body mage sharire tibena napurata තිබෙන හැම දෙයක්ම මං කපා හරින පිණිස In the name of Jesus Christ. Jesus Christus ke naamen. In the name of Jesus Christ. Jesus Christus ke naamen. Thank you Jesus. Stuti Yesuni. I cut the spirit of death in my life. මගේ ජීවිතයේ තිබෙන ඒ ණය ආත්මය මම කපා හරිනවා. And that practice of borrowing all the time. හැම මොහොතෙම නිතර නිතර ණයට ගන්න පුරුද්ද. I cut loose of myself. මගේ ජීවිතෙන් මම ඒක කපා හැරලා මම නිදහස් වෙනවා. I cut loose myself from such spiritual evil works. මෙවැනි නපු
නපුරු ආත්මික නපුරු ආත්මික ක්‍රියාවල් වලින් මම මම කපා හැරලා එව නිදහස් කරනවා. And I call prosperity to call into my life. මගේම සඵලත්වයට සලස්වන මගේ ජීවිතයට. I speak prosperity into my life. මගේ ජීවිතයට මම සඵලත්වය කතා කරනවා. I call those things which are not as though they were. නැති දේ ඇති දේ මෙන් මගේ ජීවිතේ මම කතා කරනවා. And I say, Lord, let the blessing of the Lord be upon my life. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මගේ ජීවිතේ මත පැමිණෙන පිණිසම කතා කරනවා. And let me be rich. And with no added sorrows. අනතර කිසි දුකක් එකට එකතුවන්ට යන්නේ නැහැ. That I'll have enough and more to give to every good work. සෑම යහපත් දෙයකට දෙන පිණිස මට ඇති තරම් තිබෙන්න යනවා. I call the blessing of God into my life. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මගේ ජීවිතේට මම කතා කරනවා. In the name of Jesus Christ. Jesus Christus වහන්සේගේ නාමයෙන්. Amen. 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 Let's worship him. අපි නමස්කාර කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Lord. Jesus Christ, the Lord, our Messiah, the Anointed One, Lord. Hallelujah. Took away the sin of
Christumai, Messiastumai Christus, Ale Paladnavu, Messiastumai Christus, Ale Paladnavu, Etum Jesus Evindun de Putu, Etum Jesus. Father God, we thank and praise you for your love and your favor towards us. Thank you, Lord Jesus, for your shed blood. We thank you for the broken body. And as we examine ourselves, we thank you, Lord Jesus. You have made us the righteousness of God. We thank you, Lord, for your forgiveness and for your love and your goodness. Every good thing that you have done for us. In Jesus' name. Amen. 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 So let's partake together. Father, thank you, Lord. Thank you, Lord. Thank you, Lord. Thank you for your forgiveness. Thank you for your love. Thank you for your healing. Thank you for the freedom from condemnation. Thank you, Jesus. Thank you, Jesus. Thank you for healing our bodies. Thank you, Jesus. Thank you, Jesus. We honor you in this place. We give you the glory. Thank you for your love. Thank you, Lord, you gave your life for us. You receive everything you have for us. Thank you, Lord. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Lord. Okay, well, let's honor the Lord with our tithes and offerings. Believe God that He promotes and prospers you. God is not going to be your debtor. Whatever you give to the Lord, He is going to cause it to increase and come back to you. It's your blessing that you are sowing in to receive a harvest. So speak over your blessing and enjoy His blessing. ඔබ ආශිර්වාදයට ඔබ කතා කරන්න උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ අත්දකින්න. Okay, let's honor Him. අපි උන්වහන්සේට ගෞරව දෙමු. Thank you. Stop shaking together and running over. Give and it will come back to you. When you give, give to the Lord. Give and it will come back to you. Good measure, press down, shaking together and Solo me, but do I know?
shaken together and run it over again, and it will come back to you. Then you give to the Lord. Thanks, Swami Jadev. Thanks, Swami Jadev. Then breathe in there. Then Swami Jadev. Then breathe in Mahatani. Then over tap melody. Put them in me, over me, son of me, with the Ryan men. Then, over top man a day. Then, Swami today. Oh, then you gotta get to the Lord. When you give, you gotta get to the Lord. Father God, we thank and praise you for your love and your goodness. Yanani obage stu obage premayatath obage ahapat kamulatath obata stuti. Over and over again we can thank you, Lord. Swamini digin digata apada puluwan obata stuti kiyala. Lord, even as we brought our tithes and our offerings unto you. Swamini obai idireta apage dasayen kotasa deemana gena thibena. That you will rebuke the devourer for our sakes. Swamini apa udesa obai kadamannata taravatu karana nisa. Lord, you will bring the blessing into our lives. Swamini aashirvadaya obavage jeevithawata keneta yana. Heavens open for us. Apo desa e swargaya vyurthawa tabamin. Lord, I pray in Jesus name. Jesus ke naamein. Everyone of these dear ones will stay under open heavens. Me hama kenekuma e swargiye vyurtha swargaye yadate. Wherever they go they will have divine favor. Yana honama mohata kaunta divamaya upakara labenna. Always divine favor. Nithara divamaya upakara. Angelic visitations are going to be there in their lives. Angelic visitations. దేవదూతయన్గే క్రియాకారకం ఓన్గే జీవితవలట తిబెంట యానవా దే విల్ ఆల్వేస్ వాక్ ఇన్ ఫేత్ నితరమ ఓన్ అదహిలన్ గమన్ కరంట యానవా దే వుడ్ ఎంటర్‌టైన్ స్ట్రేంజర్స్ అముతన్ హూ వుడ్ బి a blessing to them ఓట ఆశీర్వాదයක් వెంట యానావే అముతన్వ ఓన్ పిలిగంట యానవా and Lord I pray that there be so much of blessings that will come into their lives ఓ ఆశీర్వాదంగే జీవితరేన పినిసమ యాజ్ఞా కనవాస they'll have enough and more to give to every good work హమ్మ యాపత్ దేకట దెన పినిస ఉంట ఎచి తరం తిబెన పినిస thank you Lord స్తుతి ప్యానని in Jesus name యేసుస్ కే నామేన్ amen amen